ඉතින් අපි හදාගත්ත කර්ඩ් රයිස් එක බලන්න කොයි තරම් ඉක්මනට අපි මේක හදාගත්තද කියලා. අයිබෝන් ආදරණීය එකතු කරගන්න ඔයාලා හැමදෙනාම මගේ YouTube channel එකට මම හද ඔයාලගෙනට අරන් ඉන්නේ කර්ඩ් රයිස් එකක් හදන හැටි. කර්ඩ් රයිස් කිව්වම අලුත් වචනයක් වුණාට මුදෝපු කිරි දාලා බත් කරනවා කිව්වොත් නම් ඕගොල්ලෝ දැනගයි. දකුණු උදෙමෙත් නම් මේක අලුත් ක්‍රමයක් නෙවෙයි. ඒ රටේ අනිත් අය හැමෝටම රසවත් මුදෝපු කිරි දාලා කොහොමද බත් එකක් හදාගන්නේ කියලා මම අද ඔයාලට කියන්න දෙනවා. ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් මේ කර්ඩ් රයිස් එක. ඉතා ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් බලමුද කොහොමද මේක හදන්නේ කියලා. කර්ඩ් රයිස් එක හදන්න මම අද අරගන්නවා බත් කෝප්ප දෙකක්. ඒ වගේම ලුණු, තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා. රසාණු ඔගොල්ලොනු දාගන්න. ඒ වගේම තලාගත සුදු ලුණු, තේ හැඳි කාලක් අරගෙන තියෙනවා. කපාගත ලුණු ගෙඩියක්. ඒ වගේම අමු මිරිස් කරල් දෙකක්. පොඩි කැරට් අලයක් මම මේ විදිහට කොටු වලට කපාගෙන තියෙනවා. ඒ වගේම මුදෝපු කිරි මේසැඳි තුනක් අරගෙන තියෙනවා මම. බදපු කරපිංච ලුණු මම අරගෙන තියෙනවාද කඩයිස් එක හදාගන්න. දැන් අපි පත් එක බිලින කරගමු. හරියම පහසුවෙන් කර්ඩ් රයිස් එක හදාගන්න අපි බට්ටික මේ වගේ ලොකු භාජනයකට දාලා දැන් මුදෝපු කිරි ටිකත් මේකට එකතු කරනවා. මේක හදාගන්න පුළුවන් උදේ වේලකට නම් හරිම හොඳයි. ලුණු ටික, අමු මිරිස් ටික, කපාගත කැරට් ටික, ඒ වගේම සුදු ලුණු. ලුණු ටික මම ටිකක් පොඩි කරලා තමයි එකතු කරන්නේ. ලුණු ටිකත් එකතු කරලා මේ ටික හොඳින් දැන් කවලම් කරගමු. හරිම පහසුයි බලන්නකෝ. ඉක්මනට උදේට හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි, ගුණයි. බලන්න කොහේතරම් ඉක්මනට අපිට හදාගන්න පුළුවන්ද කියලා. බලන්න කොච්චර ඉක්මනට අපි මේ කර්ඩ් රයිස් එක හදාගත්තද කියලා. දැන් අපි වැදගත් ලුණු ටිකත් එකතු කරගමු. ඒ වගේම කරපිංචා කොළ ටිකත් එකතු කරගන්නවා. අපේ කර්ඩ් රයිස් එක හදාගෙන ඉවරයි. බලන්න විනාඩි දෙකක්වත් ගියේ නැහැ. ඉතා ඉක්මනට අපිට මේක හදාගන්න පුළුවන් වුණා. කලබල වෙලාවට උදේට හරිම හොඳයි මේ විදිහට කර්ඩ් රයිස් එකක් හදාගත්තම. මේ තියෙන්නේ අපි හදාගත්ත කර්ඩ් රයිස් එක. බලන්න කොයි තරම් ඉක්මනට අපි හදාගත්තද කියලා. දැන් තියෙන රස බලන්න තමයි මුලින්ම මම දැන් රස බලනවා. අපි හදාගත්ත කර්ඩ් රයිස් එක හරිම රසයි. බලන්න කොයි තරම් ඉක්මනට අපි මේ කර්ඩ් රයිස් එක හදාගත්තද කියලා. බඩ දැවිල්ල තියෙන අයට, ගැස්ට්‍රයිටිස් තියෙන අයට හරිම හොඳයි මේ විදිහට කර්ඩ් රයිස් එකක් හදාගත්තාම. ඉතින් ඔයාලත් මේ වගේ ඉතාම ඉක්මනට පහසුවෙන් ඉතා පෝෂණීය කර්ඩ් රයිස් එකක් හදලා ගෙදරදී පවුලයත් එක්ක රස විඳින්න. ඉතින් එහෙනම් අපි ආය දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මම මැනිකේ. ඔයාලට සුබ දවසක්.